විප්ලවකාරී අදහස් වලට මේ හැම දෙයකටම මතදරන කෙනෙක් විදිහට සේනාධිපතියා යන තනතුර දරන කුජග්‍රහයාගේ බලවත්කම මේ ඉදිරි කාලයේ තුලදී සිදුවීමට નિયમિત වෙලා තියෙනවා. කෞශල්‍යයට දේශපාලනයට සම්බන්ධව කටයුතු කරන ග්‍රහයා විදිහට තමයි අපි කුජග්‍රහයා හඳුන්වන්නේ. අයිබෝවන් සුබ දවසක් විශ්ව පන්සල YouTube නාලිකාව ඔස්සේ සහභාගී වන මම ආචාර්ය ඉනෝකා චතුරානි හපුආරච්චි ඉන්දියාවේ ජාත්‍යන්තර ජ්‍යොතිර්විද්‍යා ගුප්ත විද්‍යා සංගමයේ සමාජික IFASSC 1118 යටතේ ලියාපදිංචිය මගේ තියෙනවා ඒ එක්කම ඇස්ට්‍රෝ ලංකා ශ්‍රී ජ්‍යොතිර්විද්‍යා පර්යේෂණ පාසලේ නිර්මාතෘ විදිහට කටයුතු කරනවා කොහොමනත් අද අපි බලාපොරොත්තු වෙන්නේ කුජග්‍රහයාගේ මාරුවක් සම්බන්ධව ලග්නෙන් ලග්නයට ඔබට බලපෑම් වෙන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ 5 වෙනිදා කුජග්‍රහයා තමන්ගේ උච්ච රාශියට බලවත්ම රාශියට සංක්‍රාන්තිය සිදු වෙනවා මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ 10 වෙනි මේ අනුව ලග්නාධිපතියා බවටත් පත් වෙලා තියෙනවා කුජග්‍රහයා එතකොට ලග්නාධිපති කුජ දස වෙන්නේ උච්ච බලෙන් යුක්ත වීම නිසා බොහෝ විට මේෂ ලග්නයෙන් උපන් ඔබගේ පලාපල බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන් විශේෂයෙන් ඔබ මේෂ ලග්නයෙන් උපන් අයෙක් නම් තමන්ගේ තරඟකාරීත්ව කටයුතු ඉතා හොඳින් උද්‍යෝගීමත්ව සිදු කිරීමට හැකියාව තියෙන බවක් පෙන්නුම් කරනවා විශේෂයෙන් කේන්ද්‍රයේ දසවැන්නේ බලවත් වීම මත මේෂ ලග්නයෙන් උපන් ඔබට රැකියාවේ තනතුරු විශේෂයෙන් හමුදාවේ එසේම නැත්නම් පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ එහෙම නැත්නම් ආරක්ෂක අංශයේ කුමන හෝ තනතුරක් දරන අයෙක් නම් තමන්ගේ තනතුරු ඉහළ තත්වයට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එම කටයුතු වල යෙදෙන අයට වඩාත්ම සුබදායි කාලවකවානුවක් උදා වෙලා තියෙන බවක් පෙන්눔 කරනවා. විශේෂයෙන් රාජකාරී වැඩි වෙන්න පුළුවන්. අන් අයගෙන් ප්‍රශංසාවට භාජනය වීමට හැකියාව තියෙන කාලවකවානුවක් උදා වෙලා තියෙන බවක් පෙන්눔 කරනවා. ලග්නාධිපතියා කුජ මේ දසවැන්නේ උච්ච බලයෙන් යුක්ත වීම නිසා තමන්ට වෙනදාට වඩා කාර්ය බහුල කෙනෙක් බවට පත් වෙන හැකියාව තියෙනවා. බොහෝ විට තමන්ගේ රැකියාවේ ස්වභාවයෙන් රැකියාවේ ස්වභාවය වෙනදාට වඩා වෙනස්ම අතට හැරීමට ඉඩකඩක් තියෙන බවක් පෙන්눔 කරනවා තරඟකාරීත්වය තරඟ විභාග ක්‍රීඩා කටයුතු වල යෙදෙන කෙනෙක් නම් මේ කටයුතුත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවක් පෙන්눔 කරනවා ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු උසස් වීම වලට හේතු තියෙන බවක් පෙන්눔 කරන මේෂ ලග්න පිරිසක් තමයි මේ කාලයේදී හමුවන්නේ ඒක නිසා මේෂ ලග්නෙන් උපන් ඔබට කාලවකවානුවක් උදා වෙලා තියෙනවා පෙබරවාරි මාසයේ 5 වෙනිදාන් පසු කුජ ග්‍රහයා තම උච්ච රාශිගත මකර රාශියට ගෝචර වීම නිසා වෘෂභ ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ 9 වෙනි ඒ වගේම ලග්නාධිපති සිකුරු 8 වෙනේ ගෝචර වීම සිදු වෙනවා මේ හේතුව නිසා කුජ උච්ච වීමේ බලය මත ලග්නාධිපති සිකුරු දුර්වල වීමත් සමග වෘෂභ ලග්නයෙන් උපන් ඔබට නම් මේ කාලේ තරම් සාර්ථක බවක් පෙන්눔 කරන්නේ නැහැ විශේෂයෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් විය යුතු කාල සීමාවක් වෙනවා. ඒ වගේම විවාහකාරක සම්බන්ධතා තුළින් බාධාවන් ගොඩනැගිය හැකි. විවාහයට බාධාවන් තිබුණා නම් ඒ විවාහ බාධක මගහරවා ගැනීමට කටයුතු කිරීමට හැකියාව තියෙන කාලවකවානුවක්. ඒ කියන්නේ තමන්ගේ පාප තත්ත්ව මගහරවාගෙන පින් ඉස්මතු කිරීමට හැකියාව පවතින කාලවකවානුවක් විවාහය ප්‍රමාද දෝෂ සහිතව පැවතුණා නම් ඒ හරියට වතාවත් සිදු කරනවා නම් ඔබගේ විවාහ බාධක මගහරවා ගැනීමට හැකියාව තියෙනවා ඒ වගේම ස්ථිර ආදායම් මාර්ගයක්කට යොමු වීමට හැකියාව තියෙනවා
ස්ථාන මාරුවලට හිමිකම තියෙන බවක් පෙන්වු කරනවා ඒ වගේම ගේ දොර යාන වාහන තමන්ගේ වත්කම් ගොඩනගා ගැනීමේදී මෙතෙක් පවති බාධාවත් මගහරවා ගැනීමට හැකියාව පවතින කුංචි හෝ සොයන් රැකියාවකට නියුක්ත වෙනවා නම් වඩාත්ම සුබදායි කාල සීමාවක් වෙනවා මොකද මේ කාලයේ ආර්ථික අතින් පරිහානියකට පත් වෙමින් පවතින කාල සීමාවක් තමන්ගේ ආර්ථික ශක්තිය වඩ වර්ධනය කර ගැනීමට විශේෂයෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුම කාල වකවානුවක් බව පෙන්වුම් කරනවා උසිබ ලග්නයෙන් උපන්න ඔබට කෙසේ නමුත් කුජ ග්‍රහයා එළඹෙන පෙබරවාරි මාසයේ 5 වෙනිදා උච්ච මකර රාශියට සම්ප්‍රප්ත වීමත් සමග උසිබ ලග්නයෙන් උපන්න ඔබට තමන්ගේ කටයුතු වලට පවතින බාධාවන් මගහරවාගෙන ඒ බාධාවල් වලට සාර්ථකව මුහුණ දීමට හැකියාව පවතින කාලවකවානුවක් ගොඩ නැගෙන කාල සීමාවක් ඉදිරියේදී උදා වෙන බවක් පෙන්වුම් කරනවා ඒක නිසා විෂම ලග්නෙන් උපන් ඔබ මේ කාලය ඉතාම ඕනෑකමින් හරියට කලමනාකරණය කරගන්නවා නම් තම කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා ඉදිරියේදී මිතුන ලග්නය මිතුන ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ අටවැන්නේ ලග්නාධිපති බුධ ග්‍රහයාත් අටවැන්නේ ගෝචර වීම සිදු වෙන ඒක නිසා මිතුන ලග්නෙන් උපන් ඔබ මේ කාලයේදී යම් තාක් දුරට ප්‍රවේශම් වීම අනිවාර්ය වෙනවා විශේෂයෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වීමට નિયમિત බවක් තියෙනවා ඒ වගේම කැපීම් කැටීම් තුවාල වීම හදිසි අනතුරු ගෘහ ආශ්‍රිත අනතුරු වලට හේතු කාරණා යෙදෙන බවක් තියෙන කාලවකවානුවක් බව පෙන්වුම් කරනවා මේ කාලේ ඒ වයින් ප්‍රවේශම් වෙන්න විශේෂයෙන් තමන්ගේ ගෘහ ආශ්‍රිත සිදුවන අනතුරු වලින් වැළකීමට සැලකිලිමත්ව කටයුතු සිදු කරනවා නම් වඩාත්ම හොඳයි ආර්ථික ශක්තියෙන් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා ස්ථිර ධන තත්වයක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනැගෙන කාලයක් බැවින් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න හදිසි ධන ලාභ වලට හේතු කාරණා තියෙනවා භූමි ලාභ වගේම කෘෂි කර්මාන්තයේ යෙදෙන අයට කෘෂිකාර්මික අතින් වාසිදායක කාල සීමාවක් ගොඩනගෙන බවක් පෙන්වුම් කරනවා විදේශගත වීමට බලාපොරොත්තු තියෙනවා නම් ඒ සඳහා හොඳම කාලයයි මේ කාලයේ උපරිම එයින් ප්‍රයෝජන ගන්න ගේතොර යාන වාහන ඉඩකඩන් සම්බන්ධව පැවති ගැටලු මගහරවා ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් මිතුන ලග්නයට උදා වෙලා තියෙනවා. ඒ වගේම කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ක්‍රමවේදෝත්සේ ඉදිරියට ගමන් කිරීමට හැකියාව පවතින ඔවුන්ගේ විෂයන් හරියට කලමනාකරණය කර ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ඉදිරියේදී ගොඩනැගෙන නිසා ඔවුන්ට උසස් අධ්‍යාපනයේ මග අඩිතාලම හොඳින් යෙදিলা තියෙන බවක් පෙන්වුම් කරනවා තරඟකාරීත්වයේ තරඟ විභාග වගේම ක්‍රීඩා කටයුතු අතින් සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට ජයග්‍රහණත් කර ගැනීමට හොඳ කාලවකවානුවක් මේ ගොඩනැගිලා තියෙන්නේ මිතුන ලග්නයෙන් උපන් ඔබට ඒ නිසා ඒ සඳහා සූදානම් වෙනවා නම් වඩාත්ම හොඳයි වැඩිහිටි අයගේ කටයුතු වලට යම් තාක් දුරට බාධා පැවතුනත් ඒ බාධාවන් මගහරවා ගැනීමට මිතුන ලග්නෙන් උපන්නු බට හැකියාව තිබෙනවා කුජ ග්‍රහයා උච්ච මකරයට සම්ප්‍රාප්ත වීමත් සමග කටක ලග්නෙන් උපන්නු ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා ගෝචර වීම සිදුවන්නේ හත්වැන්නේ විශේෂයෙන් ලග්නාධිපති චන්ද්‍රයා පස්වැන්නේ ගෝචර වෙනවා මේ කාලේ දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට හොඳ කාලවකවානුවක් උදා වෙලා තිනවා යම් අවස්ථාවලදී කැපීම් කැටීම් තුවාල වීම සල්ලි කර්ම වලට හේතු කාරණා තියෙන නිසා ප්‍රවේශම් වීම අනිවාර්යෙන් වෙනවා තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේලා වෙනුවෙන් වතාවත් කිරීමට පෙළඹෙනවා නම් වඩාත්ම හොඳම කාලය මේ ඒ නිසා
දරුවන් අපේක්ෂාවෙන් සිටින අය හැම කෙනෙක්ම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඔබගේ දරු අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම සඳහා ඒ වගේම ගේ දොර යාන වාහන ඉඩකඩන් තමන්ගේ වත්කම් සම්පූර්ණ සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා උසස් වීම වලට හේතු කාරණා තියෙනවා රැකියාවේ උසස් වීම ගොඩන ලබා ගැනීමේ හැකියාව තියෙන බවක් පෙන්වුම් කරනවා ඒ වගේම ව්‍යාපාර වෙළඳ කටයුතු ස්වයං රැකියාවලට හේතු කාරණා යෙදෙන කාලවකවානුවක් නිසා ඔබ අලුත් ව්‍යාපාරයකට හෝ ස්වයං රැකියාවකට අවතීර්ණ වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒට හොඳම කාලය මේ බව පෙන්වුම් කරනවා ඒ වගේම මේ කාලය යම් තාක් දුරට අපල කරන කාලයක් නිසා කටක ලග්නෙන් උපන් ඔබ ප්‍රවේසම් වීම අනිවාර්යයි ශරීර සෞඛ්‍ය සම්බන්ධව ගැටලු ඇතිවීමට හැකියාව තියෙන නිසා ශරීර සෞඛ්‍ය සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වෙලා නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරනවා නම් වඩාත්ම සුදුසු බව පෙන්වුම් කරනවා විවාහ කාරක සම්බන්ධතා මෙතෙක් බාධාවන් සහිතව තිබුණා නම් ගැළපීම් සහිත විවාහයන් වලට හේතු කාරණා තියෙන කාලවකවානුව ඒ වගේම සහකාරක සම්බන්ධතා ඔබගේ ව්‍යාපාර හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමේදී හොඳ ගැළපෙන සම්බන්ධතා ඇති සහකරුවන් සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ඉදිරියේදී කටක ලග්නෙන් උපන් ඔබට හිමිකාරීත්වයේ තියෙන බව පෙන්වුම් කරනවා ඒ සඳහා 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ 5 වෙනිදාන් පසු කාලයේ වඩාත්ම උචිත කාලයක් බව කටක ලග්නයට පෙන්වුම් කරනවා සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ 5 වෙනිදා කුජ ග්‍රහය එහෙම නැත්නම් අඟහරු ග්‍රහය උච්ච මකරයට සම්ප්‍රාප්ත වීමත් සමග කේන්ද්‍රයේ ගෝචර වීම සිදුවන්නේ 6 වෙනි ඒ වගේම රවි ග්‍රහය මේ කාලයේදී 6 වෙනි ගෝචර වීම සිදු වෙනවා සිංහ ලග්නය අධිපති රවි 6 වෙනි කුජත් සමග ගෝචර වීම දෙදෙනාගේ මිත්‍රත්වයේ මත රඳා පැවැත්ම සිදු වෙන නිසා දේශපාලන කටයුතු වල නියැලෙන අයටත් ඒ වගේම නීතිමය කටයුතු වල නියැලෙන අයටත් වඩා වාසිදායක දියුණුව ඇති කරගන්න පුළුවන් කාල සීමාවක් බව පෙන්නුම් කරනවා ඒ වගේම නීතියෙන් ගැටලු කියන අයට ඒ කියන්නේ නීතිමය ප්‍රශ්න වලින් මිරිකලා ඉන්න අයට මේ කාලේ තරම් හොඳ කාල සීමාවක් නෙමෙයි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න සිදුවන කාල සීමාවක් ඒ කියන්නේ මේ කාලයේදී ඔබගේ නීතිමය ගැටලු වැඩි වීමට හේතු තියෙන කාලවකවානුවක් ඒ සඳහා සූදානම් පෙර සූදානමක් සහිත වීම අනිවාර්ය බවක් පෙන්වුම් කරනවා. ගේ දොර යාන වාහන ඉඩකඩන් සම්බන්ධව පැවතින ගැටලු යම් තාක් දුරට निराකරණය කර ගැනීමට බාධාවන් තියෙන බවක් පෙන්වුම් කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. තරඟ විභාග තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණත් කර ගැනීමට සිංහ ලග්නෙන් උපන් ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම කුජගේ සහ රවිගේ දශා අතුරු දශා ගෙවමින් පවතිනවා නම් තරඟ විභාග වලින් හොඳ ජයග්‍රහණ ඉදිරියේදී අත්කර ගැනීමට හැකියාව පවතින උසස් අධ්‍යාපනයේ හිමිකාරීත්වය ගොඩනගා ගැනීමටත් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා විදේශ ගමන් විදේශ රැකියාවලට විදේශ ආදායම උපයා ගැනීමේ හැකියාව පවතින කාලවකවානුවක් ඉදිරියේදී පෙබරවාරි මාසයේ 5 වෙනිදාන් පසු කුජ ග්‍රහය උච්ච තම උච්ච රාශිගත වීමත් සමග ගොඩනගා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා කන්‍යා ලග්නයේ උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහය බලවත් වීම එහෙම නැත්නම් උච්ච වීම සිදුවන්නේ 5 වෙනි ඒ නිසා කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා ලග්නාධිපති බුධ ග්‍රහයත්
කුජ සමග පස්වැන්නේ ගෝචර වීම නිසා ඉදිරි කාල සීමාව ඊටම හොඳ වාසනාවන්ත කාල සීමාවක් ගොඩනගෙනවා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට විදේශගත වෙයි සිටින අයටත් විදේශ රැකියාවල් බලාපොරොත්තු වෙන සිටින අයටත් හොඳ කාලවකවානුවක් ගොඩනගෙන බවක් පෙන්වුම් කරනවා තමන්ගේ විදේශ රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනගෙන කාලයක් ඉදිරියේදී ගොඩනගෙන බවක් පෙන්වුම් කරන එක නිසා කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කාල සීමාව ඉතා සාර්ථක බවක් පෙන්වුම් කරනවා ඒ වගේම දරුවන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව තියෙනවා සාහිත්‍ය කලාව තරඟ ශ්‍රේෂ්ඨ හරහා දියුණු වීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා විශේෂයෙන් නව නිපයුම් ඉදිරිපත් වීමට සහ නව නිපයුම් ඇතිවීමට හොඳ කාල පරාසයක් ගොඩනගෙන කාල සීමාවක් කුජ ග්‍රහය උච්ච වීමත් සමග සිදුවන්නේ ඒක නිසා මේ කාලයේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබ තමන්ගේ කටයුතු වෙනුවෙන් ඉතා හොඳින් කැපවීමෙන් කටයුතු සිදු කරනවා නම් වඩාත් සාර්ථක බවක් පෙන්වුම් කරනවා භූමි ලාභ ඉඩකඩම් ලාභ වලට හේතු තියෙන නිසා ඔබට මෙතෙක් පැවති බාධාවන් මගහරවාගෙන ස්ථීරව තමන්ගේ හිමි ඉඩකඩම් අයිතිය හදා ගැනීමට හොඳ කාල සීමාවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා මේ කාලේ ඒ වගේම රැකියාවේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු සිදු කර හැකීම කාල සීමාවක් බව පෙන්වුම් කරනවා වෛද්‍ය ශාස්ත්‍රයේ සහ නීතිමය ශාස්ත්‍රයේ රැකියාවන්හි නිරත වෙන අයට හොඳ කාල සීමාවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආර්ථිකය වැඩි කර ගැනීමට ස්ථිර ආදායමක් ගොඩනගා ගැනීමටත් හැකියාව පවතින කාල වකවානුවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරන වකවානුවක් තමයි කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඉදිරි කාලයේදී කුජ ග්‍රහය උච්ච වීමත් සමග උදා වෙලා තියෙන ඒ නිසා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ කාලේ තව වාසනාවන්ත සාර්ථක කාලයක් බව පෙන්වුම් කරනවා තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ හතර වෙන්නේ තමන්ගේ ගේදොර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් සම්බන්ධව කියාපාන ස්ථානය ඒක නිසා මේ දවස්වල ඔබට පුළුවන්කම තියෙනවා තමන්ටම කියලා ඉඩමක් ගොඩනගා ගැනීමට ඉඩමක් මිලදී ගැනීමට මුදල් එකතු කරලා තියෙනවා නම් ඒ මුදල් අපතේ යන්න කලින් ඉඩමක් ගොඩනගා ඉඩමක් ගොඩදා ගන්න හොඳම කාලවකවානුව ඉදිරි කාල සීමාවේ කියන්නේ පෙබරවාරි මාසෙ පස්වෙනිදාන් පසු කුජ ග්‍රහයා උච්ච වීමත් සමග අයිතිය කියාපෑමට හැකියාව පවතිනවා දෙමව්පියන්ගෙන් නොලැබුණු දේපලවලට හිමිකම් කියාපාන්න සහ හිමිකම වෙන අයගෙන් තමන්ට අත්පත් කරගැනීමේ හැකියාව තියෙන කාල සීමාවක් ඒ කියන්නේ නීතිමය ගැටලු පැවතුණා නම් ඒ නීතිමය ගැටලු මගහරවාගෙන තමන්ට හිමි කම ගොඩනගා ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනැගෙන බවක් පෙන්වුම් කරනවා තුලා ලග්නයෙන් උපන් ඔබට රැකියාව වෙළඳ ව්‍යාපාර කටයුතු උසස් වීම වලට හේතු කාරණා යෙදෙන කාලවකවානුවක් විවාහය කාරක සම්බන්ධතා වලට බාධාවන් තිබුණා නම් මගහරවා ගැනීමට හැකියාව තියෙනවා ලග්නාධිපති සිකුරු ග්‍රහය තුන්වැන්නේ ගෝචර වීම නිසා පෞරුෂයට හානි සිදු විය හැකි නොකල වැරදිවලට තමන්ව හසුවීමට ඇති ඉඩකඩ වැඩි නිසා ප්‍රවේශන් වීම අනිවාර්යෙන් සිදු විය යුතුම බවක් පෙන්වුම් කරනවා නින්දා අපහාස විඳීමට සිදුවන කාල සීමාවක් ගොඩනැගෙන කාලයක් විය හැකි ඒක නිසා ණයතුරුස් වලට හේතු තිබුණා නම් ඒ ණයතුරුස් වලින් මිදීමට තවදුරටත් බාධක තියෙන බවක් පෙන්වුම් කරනවා ඒක නිසා ඔබ බැංකු ලෝන් එකකින් හරි ඉල්ලීමක් කරලා තියෙනවා නම් එය මේ කාලය තුල ලබාගෙන හරි ක්‍රමවේද ඔස්සේ
ගෙවාගෙන යාමට කටයුතු කරනවා නම් වඩාත්ම යෝග්‍ය බවක් පෙන්වුම් කරන එක නිසා උච්ච කුජ ග්‍රහයාගේ බලවත් වීම මත තුලා ලග්නින් උපන් ඔබගේ කාල සීමාව සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වෙලා හරි තීක්ෂණ බුද්ධියක් මෙහෙවීමට සිදුවන කාලයක් බව පෙන්වුම් කරන කාල වකවානුවක් ගොඩ නැගෙන්නා තියෙන්නේ එයින් හරියටම තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට මනා කලමනාකාරීත්වයකින් යුතුව කටයුතු සිදු කරනවා නම් වඩාත්ම සුදුසුයි උච්චක ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ තුන්වැන්නේ මේ කාලය තුල උච්චක ලග්නයෙන් උපන් ඔබට උච්ච කුජ බලවත් වීම මත සාර්ථක පුද්ගලයෙකු බවට පත්වීමට හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනැගෙන කාලයක් ඉදිරියේදී හොඳම කාලයක් ගොඩනැගලා තියෙන බවක් පෙන්වුම් කරනවා විශේෂයෙන් විවාහ බාධක තිබුණ අයට විවාහයන් සාර්ථක වීමට ඉඩකඩ තියෙන කාලයකුත් ඒ වගේම විවාහය වෙනුවෙන් මෙතෙක් බාධා තිබුණ අයගෙන් හොඳ විවාහ හිමිකාරීත්වයන් ගොඩනගා ගැනීමට හැකියාව තියෙන බවකුත් පෙන්වුම් කරනවා උච්චික ලග්නයෙන් උපන්න ඔබට. ඒ වගේම අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සියව කටයුතු සිදු කිරීමටත් මූල්‍ය කටයුතු වලට බාධාවන් ගොඩනැගෙන බවත් පෙන්වුම් කරනවා. ඔබ තමන්ගේ මුදල් වෙන අයට දීමේදී ප්‍රවේශම්කාරී විය යුතුයි නැවත තමාට සතු කර ගැනීමට ටිකක් ගැටලු පවතින කාලවකවානුවක් ගොඩ නැගෙන්නේ මොකද මේ කාලයේ ඔබ දෙන මුදල් වල නැවත ලැබීමට හේතු ඵල ගොඩ නැගිලා නැති බවක් පෙන්වුම් කරනවා ඒක නිසා මේ කාලයේදී තමන්ගේ මුදල් හරි පරිස්සමෙන් ආරක්ෂා කර ගැනීමට සිදුවන කාලයක් ගොඩ නැගිලා තියෙන උච්චික ලග්නෙන් උපන් ඔබට ගේ දොර යාන වාහන ඉඩකඩන් තමන්ගේ වත්කම් ගොඩ නගා ගැනීමේදී බාධාවන් ගොඩ නැගීමට සිදුවේ හැකි ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ස්ථාන මාරු වලට හේතු තියෙනවා ඒ වගේම උසස් වීම වලදී තමන්ගේ උසස් වීමට බාධාවන් සහිතව බාධාවන් සහිත විය හැකි ඒ වගේම ස්ථාන මාරු තමන්ට ඇතිවිය හැකි ඒක නිසා දේශපාලනික කටයුතු වල නිරත වෙනවා නම් ඒ දේශපාලනික කටයුතු සාර්ථක කරගෙන ගැනීමට බාධාවන් තියෙන බවක් පෙන්වුම් කරන කාලවකවානුවක් උච්චික ලග්නයෙන් උපන් ඔබට උදා වෙලා තියෙන බවක් පෙන්වුම් කරනවා ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ දොළොස් කුජ ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ දෙවැන්නේ දෙවැන්න ධනස්ථානයේ ඉතාම හොඳින් ආදායම සාර්ථක කර ගැනීමටත් ඒ වගේම ලොතරැයි ජයග්‍රහණ වගේම භූමිලාභ ස්ථීර ධනලාභ වලට හේතු තියෙනවා මෙතෙක් නොලැබුණු තමන්ගේ දේපල වලට අයිතිය කියා පෑමට හැකියාව පවතිනවා ධනු ලග්නයෙන් උපන් ඔබට ඒ වගේම ලග්නාධිපති ගුරු ග්‍රහයා පස්වැන්නේ ගෝචර වීම නිසා හොඳ කාලවකවානුවක් ධනු ලග්නයෙන් උපන් අයට මේ මෙතෙක් ඉදිරියට උදා වෙලා තියෙනවා මෙතෙක් ඒ හිමිකම නොලැබුණා නම් ඒ හිමිකම් වලට බාධාවන් පැවතුණා නම් ඒ බාධාවන් මගහරවා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා ධනු ලග්නයෙන් උපන් ඔබගේ කාල සීමාව සාර්ථකව ගොඩනගා ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් හරි සූක්ෂම බුද්ධියෙන් යුතුව තීන්දු තීරණ ගන්නවා නම් වඩාත්ම සාර්ථක බවක් පෙන්වුම් කරනවා ඒ වගේම රැකියාවේ උන්නතිය සාර්ථක කර ගැනීමට හැකියාව තියෙනවා විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අධ්‍යාපන ශාස්ත්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට හොඳ කාලවකවානුවක් ගොඩනැගිලා තියෙනවා ඒ වගේම ජීවිතයේ මෙතෙක් පැවති සියලු බාධාවන් මගහරවා ගැනීමට ධනු ලග්නයෙන් උපන් ඔබට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා යම් අවස්ථාවලදී හදිසි අනතුරු වලටත් ඒ වගේම සල්ය කර්ම වලටත් හේතු කාරණා තියෙන කාලයක් ඉදිරියේදී ගොඩනැගීමට හේතු වෙලා තියෙන බවක් පෙන්වුම් කරනවා කෙසේ වෙතත් ධනු ලග්නයෙන් උපන් ඔබගේ මේ කාලය ඉතා සාර්ථක දිවියකට හිමිකම් කියන වෙනස්ම පෙරලියකට හේතු පාදක
උදාකරන බවක් පෙන්වුම් කරන කාලවකවානුවක් උදා වෙලා තියෙන කාලයක් බව පෙන්වුම් කරනවා ගේ දොර යාන වාහන ඉඩකඩම් වලට හිමිකම් වැඩිපුර තියෙන කාල සීමාවක් විශේෂයෙන් විවාහ බාධක බාධක සහිතව මෙතෙක් හිතියානම් ඒ සියලුම බාධාවන් මගහරවා ගැනීමට හොඳම කාලය මේ බව පෙන්වුම් කරනවා කොහොම වුණත් විවාහයේදී තමන්ට හිමි සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී හරි නිවැරදි ජන්ම පරීක්ෂාවක් කළ කරගත යුතුම බවක් පෙන්වුම් කරන කාලවකවානුවක් උදා වෙලා තියෙන. ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් ධනු ලග්නයෙන් උපන් ඔබට කුජ ග්‍රහය උච්ච වීම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව පෙන්වුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහය ලග්නගත වී ගෝචර වීම නිසා ඒ වගේම ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගෝචර වීම නිසා මේ කාලයේ ඔබගේ ධනලාභ වලට හේතු පවතින බවක් පෙන්වුම් කරනවා. ස්ථිර ආදායමක් ගොඩනගා ගැනීමට ඒ වගේම භූමිලාභ කෘෂිකර්මාන්තයෙන් ලබන ලාභ වගේම හිමි මෙතෙක් හිමි නොවු ආර්ථික වාසි වලට හේතු කාරණා තියෙනවා සැඟ වූ වාසි ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබගේ හොඳම කාල සීමාවක් වැඩි ඈතක නෙවෙයි මේ පෙබරවාරි මාසේ පස්වෙනිදාන් පසු කුජ ග්‍රහය උච්ච වීමෙන් පසුව උදා වෙන බවක් මකර ලග්නයෙන් උපන් ඔබට පෙන්වුම් කරනවා ඒ වගේම ගේ දොර යාන වාහන ඉඩකඩම් සම්බන්ධව පැවති ගැටලු මගහැරවා ගන්නට හැකියාව තියෙනවා නීතිමය ගැටලු පවතිනවා නම් ඒ පැවති නීතිමය ගැටලු තමන්ගේ ආර්ථික වාසියක් බවට පත් කර ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනැගිලා තියෙන ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් අධ්‍යාපන කටයුතු වලින් ඉහළ උසස් අධ්‍යාපනයට හිමිකම් කියාපෑමට ඇති හොඳ කාල සීමාවක් ගොඩනැගිලා තිනවා මකර ලග්නයෙන් උපන් ඔබට ගේ දොර යාන වාහන වලදී මෙතෙක් පැවති බාධාවන් මගහරවා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා ඒ වගේම ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ ඒ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින මකර ලග්නයේ හිමි පිරිසක් තමයි ඉදිරියේදී අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ විදේශගත වීම විදේශීය හිමිකම විදේශ ආදායම උපයා ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ඉදිරියේදී ගොඩනැගෙනවා මකර ලග්නයෙන් උපන් ඔබට විදේශගත වීමට මෙතෙක් බාධාවන් පැවතුණා නම් ඒ සියලු බාධාවන් මගහරවාගෙන සාර්ථක රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු වලට විදේශගත වීමට හැකියාව පවතිනවා පෙබරවාරි මාසයේ පස්වෙනිදාන් පසු කුජ ග්‍රහය උච්ච රාශිය ගත වීමෙන් ඔබගේ කාර්යයන් සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව වාසනාව උදා වෙලා තියෙන බවක් පෙන්වුම් කරනවා කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ උච්ච රාශිගත වීම සිදු වෙන්නේ 12 වෙන්නේ සමහර අවස්ථාවලදී ව්‍යාපාරික කටයුතු වලට අඩපණ වීම අඩාල වීම වලට හේතු කාරණා තියෙනවා බොහෝ විට තමන්ගේ ශරීර සෞඛ්‍ය දුර්වල වීම මත සියලු කඩාවැටීම් වලට හේතු කාරණා යෙදෙන බවක් පෙන්වුම් කරනවා විශේෂයෙන් ප්‍රවේශම් වීම අනිවාර්යයි ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රුධිර වහන වලට හේතු පවතින කාලවකවානුවක් ගොඩනැගිලා තියෙනවා රැකියා කටයුතු වලදී බාධාවන් ගොඩනැගීමට පුළුවන්කමක් තියෙන්නේ ඒක නිසා එම සියලු තමන්ගේ රැකියා කටයුතු වලදී සැලකිලිමත් වීම අනිවාර්ය බවක් පෙන්වුම් කරනවා මොකද ඔබගේ කාර්යාලයේ කාර්ය සහායකයන් නිසා කනස්සලටත් නිඳා අපහස විඳීමටත් වැරදි මාර්ගයන්ට යොමු වීමටත් ඉඩකඩ තියෙන කාලවකවානුවක් නීතිය හමුවේ ඔබට පසුබෑමට සිදුවෙන බවකුත් පෙන්වුම් කරනවා සමහර අවස්ථාවලදී රැකියා කටයුතු වෙනුවෙන් ඔබ කටයුතු මගහැරීමටත් ඒවායින් නීතිමය ගැටලු වලට මුහුණ පෑමට සිදුවන කාලවකවානුවක් උදා වීමට නියමිත බවක් පෙන්වුම් කරනවා කුම්භ ලග්නයෙන් උපන් ඔබට සැලකිලිමත් වෙන්න මෙතෙක් පැවති මෙතෙක් කරගෙන ආපු කටයුතු වලදී බාධාවන් පවතින බවක් පෙන්වුම් කරන කාලවකවානුවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා
කුජ ග්‍රහයා උච්ච රාශීගත වීමත් සමග විශේෂයෙන් විවාහ සහකාර සම්බන්ධතා වලදී විවාහ වීමට බලාපොරොත්තු වෙන අයටත් බාධාවන් තියෙන බවක් පෙන්වුම් කරනවා සමහර අවස්ථාවලදී තමන්ගේ හැම කටයුත්තකදීම විශේෂයෙන් මූල්‍යමය ආර්ථිකය ශක්තිමත් කරගැනීමේදී බාධාවන් ගොඩනැගීමට හේතු කාරණා පවතින බවක් පෙන්වුම් කරන කාලවකවානුවක් ගොඩනැගෙනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න හදිසි අනතුරු වැටීම් තැලීම් තුවාලවීම් ලේ සහිත දෝෂ වලට හේතු කාරණා තියෙනවා සල්ය කර්ම වලට වාජනය වීමට ඉඩකඩ තියෙන බවක් වෙන හදිසි සල්ය කර්ම හේතුවෙන් ශරීර සෞඛ්‍ය පීඩණයටපත් වෙලා කටයුතු බාධාවන් වීමටත් ඉඩකඩ තියෙන කාලවකවානුවක් එදිරි පෙබරවාරි මාසේ පස්වෙනිදාන් පසු කුජ ග්‍රහයා උච්ච රාශීගත වීමෙන් පසු උදා වෙන බවක් පෙන්වුම් කරනවා ඒ කියන්නේ සැලකිලිමත්ව කටයුතු සිදු කර යුතුම කාලවකවානුවක් වෙනවා මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ 11 වෙනි 11 වෙනි ගෝචර වීම නිසා ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීමටත් ස්ථීර ධනයක් ගොඩනගා ගැනීමටත් හැකියාව පවතින මීන ලග්නයෙන් උපන් ඔබට මේ කාලයේ යම් තාක් දුරට ශරීර සෞඛ්‍යයට බාධාවන් පැවතුණත් ඒ ශරීර සෞඛ්‍ය බාධාවන් මගහරවා ගැනීමටත් නිසි වෛද්‍ය ප්‍රතිකාර උපදෙස් අනුව කටයුතු කිරීමෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව පැවති ගැටලු මගහරවා ගැනීමටත් හැකියාව පවතින යම් අවස්ථාවලදී හරියට තමන්ගේ රෝගය හසු නොවීමට ඉඩකඩ තියෙන බවක් පෙන්වුම් කරනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න විශේෂයෙන් ඔබගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් සැලකිලිමත් වීමේදී විෂ්ණු දෙවියන් උදෙසා සෙත් කවියක් කියනවා නම් වඩාත්ම සුදුසු බවක් පෙන්වුම් කරනවා ඒ වගේම මීන ලග්නයෙන් උපන් ඔබගේ නීතිමය ගැටලු වලට හේතු කාරණා යෙදෙන කාලයක් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න නීතිමය ප්‍රශ්න වලින් ඔබට මිදීමට යම් තාක් දුරට බාධාවන් ගොඩනැගෙන බවක් පෙන්වුම් කරනවා ලග්නාධිපති ගුරු ග්‍රහයා දෙවැන්නේ ගෝචර වීමත් සමග කුජගෙන් හොඳ සහයෝගයක් උදා වෙලා තියෙන බවක් පෙන්වුම් කරනවා ඒක නිසා ආර්ථික ශක්තිමත් කර ගැනීමට හැකියාව පවතින නොසිතු ධනලාභ වලට අයිතිය කියාපෑමට ඇති හිමිකම විශේෂයෙන් ගොඩනැගිලා තියෙනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න විවාහ සහකාර සම්බන්ධතා හොඳින් ගොඩනගා ගැනීමට සාර්ථක විවාහයකට හිමිකම් කියාපෑමටත් අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් හොඳ කාලවකවානුවක් ඉදිරියේදී කුජ ග්‍රහයා උච්ච රාශීගත වීමත් සමග උදා වෙන බවක් පෙන්වුම් කරනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබගේ आर्थिक संबंधेन प्रवती गेटलु मगहरवागेन हेम कटयुत्तक्म सार्थक करगनीमट पियवरें पियवर इदिरियट तबागनीमट हेकियाव पवतिन कालवकवानुवक गोडनगेन बवक पेन्नुम करन निसा मे काले ओबगे जीविते वेनास्म विधिहट गोडनगागनीमट हेकियाव पवतिन कालवकवानुवक गोडनगिला तीना मीन लग्नेन उप्पान ओबट ओबगे මේ කාලයේදී යම් තාක් දුරට ඒ රාශියක අපල කාලය මගහරවාගෙන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා මේ කාලයේදී ඔබගේ ජීවිතයේ පැවති අඳුරු භාවය තාවකාලිකව මගහරවා ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් එදිරි එළඹෙන පෙබරවාරි මාසයේ පස්වෙනිදාන් පසු කුජ ග්‍රහයා උච්ච රාශීගත වීමත් සමග උදා වෙලා තියෙන බව පෙන්වුම් කරනවා. හොඳයි අපි මෙතෙක් කතා කළේ කුජ ග්‍රහයාගේ උච්ච වීමත් සමග කොහොමද බලපෑම් වෙන්නේ කියන එක පෙන්වා දුන්නා. ඉදිරියේදීත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.